CS TV ලොවම දකින ඔබේ ඇස අපි සම්බන්ධ කරගත්ත මේ මොහොතේදී මනෝ උපදේශක සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශිකාවක් විදිහට කටයුතු කරන නිරෝෂා සෙපරමාදු මහත්මිය අයිවන් සුබ දවසක් ඔබතුමියට සුබ දවසක් ශාන් දැන් නිරෝෂා මහත්මිය මේ වෙනකොට දරුවෝ බොහොම නිදහසේ ඉන්නවා දෙමාපියනුත් ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් තිනවා වෙනදට උදේ පාන්දර දරුවෝ නැගිටවලා පාසලට එක්කන් ගිහිල්ලා අමතර පන්ති දෙකක්න් ගිහින් තව ඊට අමතර තවත් තවත් දේවල් වලට දරුවෝ යොමු කරලා හෙම්බත් වෙලා හිටපු අය දැන් හොඳ හුස්මක් කරගෙන නිදහසේ ඉන්නවා හැබැයි මේක කොයිතරම් හරිද කොහොමද අපි දරුවෝ අහපව් මේ අධ්‍යාපන වැඩ කටයුතු වලට යොමු කරගන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි යුද්ධයක් කියලානේ දෙමාපියෝ කියන්නේ අපි කොහොමද මේක අහපව් හරි ගස්සගන්නේ පොඩ්ඩක් වැඩියෙන්ම කරදර වෙන දෙමාපියන්ට ඒ නිසා මම හිතන්නේ අපි ආදරණීය අම්මලා තාත්තලට පුංචි දෙයක් මතක් කරනවා නම් අපි මේ පුංචි දරුවොන්ට වින්ද තරම් උඩින් නැගිටි නැති වුණත් ප්‍රමාද වෙන්නේ නැතුව ගොඩාක්ම අවදි කරවල දවස පටන් ගන්න පුංචි සැලැස්මක් අද සිටම දරුවට ආරම්භ කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ගොඩක් පහසුවේ නැවතත් වැඩ පටන් ගන්න දිනයකට ඇත්තටම දැන් දරුවෝ ගොඩක් ඇවිදින්නේ නැහැ ක්‍රීඩාවක් කරන්නේ නැහැ ශරීරයේ වෙහෙසවන කිසිම ක්‍රියාකාරකම් මේ දිනවල කරෙන්නේ නැහැ දරුවන්ට අමලසාත්තර අමතක කරන්න හොඳනේ අනිවාර්යයෙන්ම දවස ඇතුළත අධ්‍යාපනය සඳහා වෙන් කරපු කාලයක් දරුවාට මේ දින සැලැස්ම ඇතුළත ලබා දිය යුතුමයි මං හිතන්නේ. ඒ විතරක් නෙමෙයි හැම දරුවෙකුටම දවසේ වගකීමක් බාර දෙන්න අද සිටම පුරුදු කරන්න. ඒක ගෙවත් වෙන්න පුළුවන් සැලවල පණුව කොළ පණුව කනවද එහෙම නැත්නම් සැල මැරිලා තියනවද වතුර වැඩියෙන් අවශ්‍ය වෙන්නේ මොනවද? ඔයගොල්ලෝ ගෙවත් වැඩක්. එහෙමත් නැත්නම් ගෙයි ඇතුලේ වැඩක්. කියන භාණ්ඩවල දූවිලි පිහිදලා දාන්න මෙන්න මේ කාමරේ ඔයගේ පුත්‍රාස්කය හදන්න මේ ඕනම දෙයක්. දවසේ වගකීමක් දරුවට බාර දෙන්න. හැබැයි ඒක ඉවරුණාට පස්සේ ඒක හරියට කරාද කියන එකත් ඒත් එක්කම අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් සෙන්නල දෙන එකත් අනිවාර්යෙන් අම්මලා කරන්න ඕනේ. මම හිතන්නේ ශිෂ්‍යන් වැදගත්ම දේ තමයි ඒ කෑම වේලෙන් පස්සේ එදා දවස ගත කරපු හැටි දරුවත් එක්ක කතා කරන්නේ. ඒක බොහෝ වෙලාවට වැදගත් වෙනවා. මොකද අද දවසේ ඔයා කොච්චර දේවල් සාර්ථක ඉවර කරාද? කොයිතරම් හොඳ දේවල් කරාද? එහෙමත් නැත්නම් වැරදි මොනවා හරි දෙයක් වාගේ සිද්ධ වුණාද? අන්නේ වැරද්ද පින්නලා මිනිහාට එයා ඔයාගේ වැරද්ද කරන්න එපා කියන එක දරුවත් එක්ක කතා කරන්න. කාර්යබහුල වෙච්ච අම්මලා තාත්තලාට දරුවත් එක්ක කතා කරන්නම වෙලාව නැති වුණා කියන එක මම විශ්වාස කරනවා. එනිසා මේක පුරුද්දක් විදියට දරුවන්ට මේ නිවාඩු කාලය තුළ පුරුදු කරගත්තොත් දෙමාපිය කාර්යබහුල වුණාට පස්සේ මම හිතන්නේ හැමදාම රැයට වැඩ ඇරිලා ඇවිල්ලා පුංචි අධීක්ෂණයක් කරන එක විතරයි තියෙන්නේ. මොකද දැනටමත් දරුවෝ ඒ වගේ පුරුද්දකට හුරු වුණා නම් ඉස්සරහට වැඩ පටන් ගත්තට පස්සේ ඒ දරුවන්ටත් ඒ වගේම අම්මලටත් ලොකු සැනසීමක් වෙන්න පුළුවන්. ඔව් අපි මේ කතා කරන්නේ මනෝ උපදේශක සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන නිරෝෂා සෙපරමාද මහත්මිය සමගින් ඊට පස්සේ නිරෝෂා මහත්මිය අපිට තියෙනවා මේ ගුරුවරුත් අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ඒ අය කොයි වගේ තනකින්ද දරුවොත් එක්ක අහපව් මේ වැඩ කටයුතු පටන් ගන්න ඕනි කියලාත් ඔබතුමියත් එක්ක කතා බහ කරමු මේ වගේ වටිනා වීඩියෝස් නැවත නැවත ඔබට නරඹන්න පුළුවන් අපේ CS TV නාලිකාව subscribe කිරීමෙන් ස්තුතියි